ධනයට බලයට නිලයට වගේම මුදලට අන්ධ වෙන ඇතැම් මිනිසුන් තිරිසනුන්සේ කටයුතු කිරීම සමාජයෙන් විටින් විට අපට අහන්න දකින්න ලැබෙන දෙයක්. එවැනි මිනිසුන් විසින් සිදු කළ අමානුෂීය ඝාතනයක් මීට වසර කිහිපයකට උඩදී ඔයාලට අහන්න ලැබෙන්නේ නැති. රටේම ආන්දෝලනයක් ඇති කළ මිනිසුන්ට ආදරය කළ මිනිසුන් ආදරය කළ මේ අන්ධ ඇතා නැත්නම් ගල්ගමුවේ දල පුට්ටුවා ගැන පුංචි සටහනක් විශ්ව නවාතන අපි අද ඔයා වෙනුවෙන් අරන් එනවා. රැදී ඉන්න මේ සුවිශේෂ සටහනේ අවසානය තෙක්ම අපිත් එක්ක. ඔයා තාම අපේ මේ channel එකත් එක්ක සම්බන්ධන වූ අලුත් යාළුවෙක් නම් පහළ තියෙන ඔයා වෙනුවෙන් වෙන්නුණු රතුපාට subscribe button එකත් ඔබන්න අමතක කරන්න එපා. යාළුවනේ රුධිරින් තවරුණු සම්පතකට වුණා වටිනාකමක් දෙන්න විශාල මිලක් නියම කරන්න සැදී පැහැදී ඉන්න මිනිසුනුත් අද සමාජයේ ජීවත් වෙනවා. ඇද්දල ගජමුතු කියන්නේ මිල කල නොහැකි වටිනාකමක් අරන් එන දුලබ සම්පතක් වුණත් ලෝකෙන් අහිංසක ඇතුන් සැලකිය යුතු ප්‍රමාණයක් අදටත් මේ හේතුවෙන් ඝාතනය වෙනවා. ඉතින් අපි මේ කතා කරන ඇතත් ඝාතනය කිරීමට මූලික වුණා යයි සැලකෙන්නේත් මේ අදම මිනිසුන්ගේ එවැනිම පාපතර සිතුවිල්ලක් මත තමයි. ගල්ගමුවේ දලපුට්ටුවා හීලෑනෝ වනාලියෙක් කියලා ඔයා දන්නවා. වනාලිය කියන්නේ බොහෝ වෙලාවට මිනිසුන්ට තර්ජනයක් වන සත්වෙක් කියලාත් ඔයා දන්නවා. නමුත් මේ සද්දන්තයානම් ප්‍රදේශවාසීන් පවසන පරිදි ඔවුන්ට කිසිදු හානියක් කරලා නැහැ. ඔවුන්ගේ ගොවිතැනට වගාවට හරි ජීවිතවලට හරි විශාල තර්ජනයක් වෙලා නැහැ. මේ අන්ධ සත්වයා බොහෝ විට ඉඳලා තියෙන්නේ වැලෙන් වෙන්නුණු තනි අලියෙක් විදිහට. මොරගොල්ලාගම ප්‍රදේශයේදී දලපුට්ටුවා ඒ කාලේ ප්‍රදේශවාසීන්ගේ සුලබ දසුනක් වෙනවා. මහගල් ගමුව වැව කිට්ටුවට සතා එද්දී ඒ පරිසරයේම අලංකාර චිත්‍රයක්. මිනිසුන්ට හිංසා නොකරන සතෙක් නිසා මේ සතා එලවන්න ඔවුන් කටයුතු කළේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ගොජරාගම වෙල්ලෑයට දලපුට්ටුවා එනවා. ඒත් අනිත් අලි වගේ මෙයා මේ ගොවිතැනට හානි කරන්නේ නැහැ. පුංචි බඩගින්නක් ආවොත් විතරක් ගොවියාට නොදැනෙන්න කුසට පුංචි ආහාරයක් ලබා ගන්නවා. ගස්ලබු ගෙඩියක් හරි තව තියෙන පුංචි කෑමක් හරි රස විදලා අහල පහල තියෙන වතුර ටිකකුත් බීලා මෙයා නැවත වනාන්තරයටම යනවා. ගෙවත්තකට ඇතුළු වුණත් එයා කරන්නේ මේ ටික තමයි. එහෙම ඉන්නවා කවුරු හරි දැක්කොත් ඇතාට යන්න කියනවා. ඉතින් ඇතා ආපහු හැරලා කැලේට යනවා. මේ වගේ සිද්ධි ගල්ගමුව හා ඒ අවට ජනතාවට විශේෂ දෙයක් නෙවෙයි. දලපුට්ටුවා කියන්නේ අකාලේ ජීවිතයෙන් වන්දි ගෙවපු ඒත් මිනිසුන්ට ආදරය කළ සතෙක් කියලා නැවත අපි කියන්නේ. තාමත් මේ සත්වයාගේ ඝාතනයෙන් කම්පිත මිනිසුන් අදටත් ඒ ප්‍රදේශයේ ජීවත් වන හිඳයි. සාමාන්‍ය වනාලියෙක් ඇතෙක්ගේ ආයු කාලය අවුරුදු 70ක් විතර වුණත් දලපුට්ටුවට මිනිසුන් ජීවත් වෙන්න දෙන්නේ වසර 35 40 අතර කාලයක් විතරයි. ඊට පස්සේ සතාව ප්‍රදේශවාසීන්ට දකින්න හම්බෙන්නේ නැහැ. වලන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් අනුව ඇද්දල හා ගජමුතු ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකුගේ ප්‍රශ්න කිරීමකදී මේ අහිංසක සත්වයා ඝාතනය කළ බවට තොරතුරු හම්බ වෙනවා. කිලෝ 5000කට වඩා තියෙන තම ශරීර බර වගේම මිනිසුන්ගේ වෙඩි පහර වලින් මෝනිසම් කිලෝ 20ක් විතර එක රදවාගෙනත් මිනිසුන්ට මෛත්‍රී කළ මේ සතාගේ සිරුර ඒ ප්‍රශ්න කිරීම හමුවේ මොරගොල්ලාගම කහගල්ල පල්ලේ කැලේ රක්ෂිතයට අයත් සොරෝ වැව ප්‍රදේශයේදී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සොයාගත්තා. ඉන් අනතුරුව ඇතාගේ සිරුර මිහිදන් කිරීමෙන් පසුව මේ ස්ථානයේදීම ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය වැඩම කර ප්‍රදේශවාසීන් හා එක්ව අවසන් බෞද්ධාගමික වතාවන් පවා මේ ඇතාට සිදු කළා. ප්‍රදේශයක් ආදලේ කළ රටක්ම කතා කළ දැවැන්තෙක් ඒ විදියට කුරූරතර මිනිසුන්ගේ පාපතර ක්‍රියාවෙන් රටට අහිමි වුණා. ඇද්දල කියන්නේ ගෙදරක හෝ වැදගත් තැනක හෝ තියාගත යුතු දෙයක් නෙවෙයි. ලේ තැවරණු මෙවන් වස්තුන් සඳහා අපි වටිනාකමක් ලබා නොදිය යුතුයි. එවිට මෙවැනි පරිසරයේ අලංකාරය රැකගන්න වගේම තුලනාත්මක භාවය ආරක්ෂා කරන්න රැකගත යුතු සතුන් ආරක්ෂා වේවි. එහෙනම් යාළුවනේ අපේ මේ සටහන අපි මෙතනින් අවසන් කරනවා. ඔයාටත් අපේ මේ උත්සාහය හොඳයි කියලා හිතුණු මතක ඇතිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලේ නැත්නම් මතක ඇතිව සබ්ස්ක්‍රයිබ් කරලා කුඩා සීනුවත් ඔබාගෙනම යන්න. එහෙනම් තවත් දවසක ඔයාව හම්බ වෙනතෙක් ඔබට නිරෝගිමත් සුබ දිනයක් වේවා.